ඔබේ කුසිටිනේ සෙල් ඩයරි විශේෂ පුවත් සමගි සත්‍ය හා නිවැරදි පුවත් ලද සැනින් නැසෙනින් තරබන්න සෙල් ඩයරි නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මමත් උදා සාධිත්‍යන් ශ්‍රී ලංකාවේ හමු වෙනවා. රටේ ජනතාව වෙනුවෙන් මාසකට ආසන්න කාලයක් රට පසාගෙන සංචාරන සීමාවන් පනවමින් මේ රැකගත් මේ තත්ත්වය තවදුරටත් රැක ගැනීමට ජනතාවගේ සහය ඉල්ලනවා. ජනතාව කිසිම ආකාරයෙන් එක් රැස් වෙන තැන්වල ගැවසීමෙන් වළකින්න කියන එක අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. සෑම ප්‍රවේශියෙකුම කොවිඩ් ආසාදිතෙක් නොවී සිටීමට වග බලා ගන්න ලෙස ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනු ලබනවා. එළඹෙන පොසොන් දිනය වෙනුවෙන් 23 වෙනිදා රාත්‍රී 10 සිට 25 වෙනිදා උදෑසන 4 දක්වා දිවයිනටම බලපෑත් වෙන පරිදි සංචාරන සීමාවන් පනවා තිබෙනවා. මේ ආකාරයෙන් එදිනට එක් රැස් වීම සම්පූර්ණයෙන් වැළැක්වීම සඳහා ගත යුතු ප්‍රියාමාර්ගයක් වශයෙන් මේ දේ මෙවැනි සංචාරන සීමාවක් පැනවීමට කටයුතු කරලා තිබෙනවා. 25 වෙනිදා උදෑසන 4 පස්සේ නැවත රට විවෘත කරලා තමයි සංචාරන සීමාවන් ඔය කියපු සංචාරන සීමාවන් වලට යටත්ව පවත්වාගෙන යනු ලබන්නේ. බොහෝ දුරට ඉදිරි දින කීපයේදී මේ පොදු සංචාරන සීමාවන් පනවා තිබුණත් සමහර වෙලට බස්නාහිර පළාතට නැත්නම් කොයි දාසාදිතයන් වැඩිව හමුවන පළාතක් හෝ දිස්ත්‍රික්කයක් වෙනුවෙන් තවත් සීමාවන් වැඩි කර දැනුම් දීමට කටයුතු කරන ලබයි. විශේෂයෙන්ම ඉදිරියේදී තවත් සීමාවන් පැනවීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම දැනට කොයි දාසාදිතයන් බහු තරයක් හමුවන ප්‍රදේශවලට මේ පොදු දමපු සංචාරන සීමාවන්ට අමතරව යම් යම් වෙනත් සීමාවන් පැනවීමට බොහෝ විට ඉඩ අවස්ථාවක් තිබෙනවා. ඊයේ දිනේදී ශ්‍රී ලංකාව තුල කොයිදා ආසාදිතයන් 2240 දෙනෙකු සොයාගෙන තිබෙනවා. මේ 2248 දෙනා සොයාගැනීමේදී විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කෙන් 411කුත්, කළුතරින් 424කුත්, ගම්පහෙන් 407ක් ප්‍රධාන අගයන් වශයෙන් වාර්තා වන්නේ. මීට අමතරව කුරුණෑගලින් 95ක් සහ මාතරින් 97ක් වශයෙන් තමයි වාර්තා වන්නේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොයිදා ආසාදිතයන් සොයාගත් සංඛ්‍යාව මේ දක්වා 237,660ක් හැටියටයි වාර්තා වන්නේ. ඒ වගේම ඊයේ දිනේදී වාර්තාවන මියෑම් සංඛ්‍යාව 54ක්, මේ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා 2,534 දෙනෙකු මිය ගිය බවට තමයි මේ වන විට වාර්තාවනු ලබන්නේ.